හොඳයි අපි එහෙනම් අද කතා කරන්න හදන්නේ ද්විදව ද්විමන් ස්විච් එකක් භාවිතා කරලා ඩබල් පෝල් ඩබල් ස්විච් එකක් භාවිතා කරලා ඒක හරහා මෝටරයකට අවශ්‍ය සැපයුම ලබා දීම සම්බන්ධ පරිපථයක් තමයි කරන්න උත්සාහ කරන්නේ මේකෙදි මුලින්ම A level practical වලදී ඔබට මේ පරිපථය හදන්න මොන වගේ උපාංගද අවශ්‍ය වෙන්නේ कोई विधि हटद प्राक्टिकल लभन फिर बंद आप कथा करवा मेकली वोट लभन वा मे प्रायोग परीक्षण ये परीक्षण सिद्धुरा बेदाहरी पूर्वक समग नायनी अदपु नायनी निर्माण करपू पूर्वक लभन ली पूर्वक लभन मे पूर्वतेक वोट वायर सामान्य वायर पनाहक प्रमाण अंतर्गत वन वायर हनासाक लभन එතකොට මේ වයර් හනක් වයර් විවිධ දිග ප්‍රමාණ වලින් තියෙනවා. ඔබ එතෙන්දී ඒ දිග ප්‍රමාණ වලින් යුක්ත වයර් වලින් මේ පරිපථයට ගැලපෙන දිග ප්‍රමාණ සහිත රැහන් තෝරා ගැනීම සිදු කරන්න ඕනේ. දැන් මේකේදී මුලින්ම අපි බලමු මේකට යන රැහන් සම්බන්ධ කරගෙන. දැන් මේකට මේ පරිපථය හදනකොට මේ තියෙන ඩබල් පෝල් ස්විච් එකක් මේ ස්විච් එකේ තියෙනවා දර්ශක පහනකුත් තියෙනවා. ඒ පහනට තමයි මේ අග්‍ර දෙක තියෙන්නේ. එතකොට මේ ස්විච් එක ඇම්පියර් 20ක ධාරාවයකට ගැලපෙන විදියට නිෂ්පාදනය කරපු නිසා මේ ස්විච් එක සම්බන්ධ කරලා යොත් කරන්න ඕනේ ඇම්පියර් 20ක් ලබා ගත හැකි සිංගිති පරිපථ බින්දිනයකට හෝ ඇම්පියර් 32ක් ලබා ගත හැකි සිංගිති පරිපථ බින්දිනයකට තමයි භාවිතා කරන්න ඕනේ වඩාත් හොඳයි ඇම්පියර් 20 භාවිතා කරන එක අපි දන්නවා ධාරාවේ වැඩිපුර තියෙන MCB භාවිතා කරනකොට ඒ අගය වෙනකම්ම ඒ උපාංගය අක්‍රිය වෙන්නේ නැහැ යම් ලුහුවත් වීමක් වුණොත් ඒ නිසා ඇම්පියර් 20 භාවිතා කිරීම වඩාත් හොඳයි. එහෙනම් මේ ස්විච් එක මම මේ පැත්තෙන් තියන. එහෙනම් මේක තමයි මුලින්ම DB බෝඩ් එකෙන් වයර් කරන්න ඕනේ. ඊපස්සේ මේ ස්විච් එක හරහා තමයි මේ ඇම්පියර් 13 ප්ලග් එක අපි වයර් කරන්න හදන්නේ. එතනදි මතක තියාගන්න මේක ඇම්පියර් 20කට සම්බන්ධ කරනවා නම් මේකට භාවිතා කළ යුතු රැහන් වෙන්නේ ඇම්පියර් 15කට වඩා වැඩි ධාරාවක් ලබා ගන්න නැහැ. එතකොට ඒකට රැහන් වර්ග තියෙනවා 7/1.04 කියලා රැහනක් තියෙනවා 7 ඇල ඉරක් 1.04. ඊට පස්සේ රැහනක් තියෙනවා 7 ඇල ඉරක් 0.67 කියන රැහන. සාමාන්‍යයෙන් ඔබට මෙවර ලැබෙවි 7 ඇල ඉරක් 0.67 කියන රැහන. रहन भावित कर बल मुखोमद मेक अवश्य विधि रहन वैरिंग करना मुलिम बेदाहरी पूर्वे टू पोल स्विच रहन दीम करा नोने टू पोल स्विच के विशेषत्व मेक द्विदेव द्विमा मेके पुलवा लाइव वेकाय नेगेटिव वेकाय देखम ऑफ करा एनी सा मेकट मेके न्यूट्रल बार के न्यूट्रल ब्रेक रहा සජීවී රැහනත් ලබා දීම සිද්ධ කරන්න ඕනේ. එතනදී ලබා දීම කරන්න රැහන භාවිතා කිරීමේදී 7 ඇල ඉරක් 0.64 රැහන් භාවිතා කර යුතුයි. දැන් මම මේකට තෝර ගන්නවා. මේ රැහන් භාවිතා කිරීමේදී තෝ මතක තියා ගන්න මේ රැහන අභ්‍යන්තරයේ තියෙනවා නිල් සහ දුඹුරු වර්ණය. නිල් පාටින් රැහන භාවිතා කරනවා නම් ඒක උදාසීන රැහනක්. දුඹුරු පාටින් රැහන භාවිතා කරනවා නම් ඒක සජීවී රැහනක් විදිහට තමයි හඳුන්වන්නේ. එහෙනම් මේකට අවශ්‍යයි මට නිල් පාට රැහන් දෙකක් සහ දුඹුරු පාට රැහන් දෙකක් මම තෝරගත්තා. එතකොට මේ රැහන් දෙකේ ඊට පස්සේ දිගාණු අපි මේක භාවිතා කරන්න ඕනේ. මම දිගාණු වන්න භාවිතා කරනවා. දැන් ඔබට පේනවා මෙන්න මේ දිගට යම් දිගක් යනවා, යම් වැඩි දිගක් යනවා. මේ දිග ප්‍රමාණයට ඊළඟට පේන මම මේ රැහන් දෙක භාවිතා කරන්න තමයි ඔන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඊතුරු රැහන් ටික ඉවත් කරනවා. දැන් මම මුලින්ම කරන්න හදන්නේ එහෙනම් දැන් මේකට අවශ්‍ය වෙන අඩු ගත්තොත් කැපුම් අඩු මේකට භාවිතා කරන්න එපා. මේකට අවශ්‍ය වෙන්නේ දික් නැහැ අඩුවක් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වුණොත් මේ කම්බිවල කම්බි අවශ්‍ය විදිහට අග කෙලවරවල් සකස් කරගන්න දික් නැහැ අඩුවක් අවශ්‍යයි. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා ටෙස්ටරයක් අවශ්‍ය වෙනවා. ඒ කම්බි ටික නිවැරදිව සම්බන්ධ කර ගැනීම සිදු කරන්න. හරි බලමු එහෙනම් කරන ආකාරය. මම දැන් මේක මුලින්ම කරන්නේ දැන් මේ ඇම්පියර් 20 MCB එකක් මේ ඇම්පියර් 20 MCB එකේ යටපැත්තෙන් දැතිපනාව දාලා මේව සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මේක මම සම්බන්ධ කරලා නැත්නම් විභාගෙදී ඔබට සම්බන්ධ කරපු එකක් ලැබෙන්නේ. ඒකෙන් ඉහලින් තමයි එහෙනම් අපි අග්‍රයක් ගන්නෙ.
මම එහෙනම් ඉහළ පැත්තෙන් මේක රැක් එක විවෘත වෙන විදිහට කරකවලා ඊට පස්සේ මේ අග්‍රේ මේ විදිහට සම්බන්ධ කිරීම කරනවා ඊට පස්සේ දැන් මේක අපි අදින්න ඕනේ මේ බට හරහා එහෙනම් අපි කල යුත්තේ තමයි මුලින්ම මේ බටේ හරහා මේ රැහන ගන්න ඕනේ බටේ හරහා ගත්ත රැහන දොර එතෙන්දී අපි ලේසි නිව්ටල් එකත් මේකම ගමු එහෙනම් උදාසීන එක උදාසීන රැහන් ලබා ගන්න නිව්ටල් බාර් එකට සම්බන්ධ කරනවා මම සම්බන්ධ කරලා ඊට පස්සේ ඒකත් මේ විදිහට නායනික හරහා එමු නැත්නම් බටේ හරහා එළියට ලබා ගැනීමක් කරනවා मेतन टूपल स्विच टूपल स्विच टूपल स्विच टूपल स्विच टूपल स्विच संबंध कर टूपल स्विच मेके गहलतीन वा प्रतिदाने लाइन के पत्ते अग्र देख तम गाने ना लाइन के पत्ते अग्र देख मैं बुरूल कर गाता एक पत्ता एक तमें मेके प्रधान संबंध कराने जब मैं मेके सजीवी अग्रे गाने में मंगी नपदे पत्त बस उदासीन का गाने इतनी पत्त දැන් මේකේ මතක තියාගන්න මේවා හරියට රැහන් සම්බන්ධ වෙන්න ඕනේ ඒ හින්දා ඒ ගැනත් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න හරි ඊට පස්සේ මේකේ लोड एक तम आप इतर गोने मम एक संबंध कर गो सजीवी सह उदासीन रहन देखा एक नायनी हरहा मे विद्य संबंध कर नायनी हरहा यावनवा यहाँ मे पत्ते मम ඊට පස්සේ දැන් මේකේ සම්බන්ධ කරනවා ලෝඩ් කියන එකට ලෝඩ් කියන එක මේකට සම්බන්ධ කරනවත් එක්ක කල යුතු තව දෙයක් තියෙනවා ඒක තමයි මේ ලෝඩ් එකත් එක්ක දර්ශකයක් පත් වෙන්න ඕනේ මොකද ස්විච් එක දැම්මම දර්ශකයක් ඔන් වෙන්න ඕනේ ඒ හින්දා දර්ශකයේ රැහන් දෙකත් මෙහෙම සම්බන්ධ කරනවා එතනදි මතක තියාගන්න දැන් දුබුරු පාට මම ගත්තේ එහෙම නැත්නම් සජීවී ගත්තේ මේ අරදෙන් එහෙනම් සජීවී අවුට් එකේ ඉන්න ඕනේ මෙතනින් මම එහෙනම් සජීවීයකට සම්බන්ධ කර ගන්නවා මම මේ වගේ දර්ශකයේ රැහනත් සම්බන්ධ කරලා ඒකටම සජීවී අග්‍රයත් මේ විදිහට සම්බන්ධ කරනවා සම්බන්ධ කරලා ඊළඟ උදාසීන අග්‍ර සම්බන්ධ කරන් තියෙන ඒකටත් අර දර්ශකයේ එකක් සම්බන්ධ කරමින් තමයි උදාසීන අග්‍රයත් සම්බන්ධ කිරීම කළ යුත්තේ दादा आप प्रायोगिक परीक्षा में बहुत दूर टीवर लगाई
තේලවට ඉතුරුලා තියෙන අපිට මේ පැත්තෙන් කෙවණියට අග්‍ර සම්බන්ධ කිරීම මතක තියාගන්න කෙවණියකට එන්න ඕනේ අනිවාර්යයෙන්ම භූගත අග්‍රයක් නම් භූගත අග්‍රයකුත් මේකට යොදන්න ඕනේ අපි ඒකත් මේ විදිහට සම්බන්ධ කරනවා භූගතාග්‍රය එන්නේ භූගතාග්‍රය සම්බන්ධ වෙන බාරයකට එවත් බාරයකට කරමු අපි නැගත් බාරයකට අපි එකක් සම්බන්ධ කරමු ඊට පස්සේ දැන් ඔන්න අග්‍ර ටික සම්බන්ධ කරන් තියෙන මේක ඔබ දන්නවා මේක අග්‍ර තුන සම්බන්ධ කරලා තියෙන උඩම තියෙන එර්ත් එක नगत्ते का मामा केली में मुड़ी में संबंध करना वा इधर बात से मेरे गहला तीनों लाइव वेकर है ना दुम्बुरु पाठ वायर के बिन नॉने ना दुम्बुरु पाठ रहे हैं ना संबंध देने लाइव वेकर टा मेरे जी में आग्रह होंडा टा मतलब कि आगर ना सीएलओ आग्रह में संबंध बिन नॉने केवनी अटा यानी सा दिखने आंडवे हट एव अमरवल हेम केवनी हट दाल तदकरा उप मतगति आग इट पास इतर उदासीन अग्रे न्यूटल एक न्यूटल संधान कर लीन पट सर अतुकल तदकमा सिद्धुकरा वेन හොඳයි දැන් අපේ පරිපත්තිය මෙතනින් ඉවරයි. දැන් එතකොට මේකදී ඔබ ඔබේ අවසානයේදී ඔබේ ඇගීමට ලක් කරන ඔබ නිවැරදි රැහන් තෝරගෙනද කියලා බලනවා. දැන් මේක ඇතර මේ මම නිර්මාණය කරලා තියෙන එක රැහන්වල දිග වැඩි දෙපැත්තෙන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15ක වගේ දිගක් තමයි සන් බොක්ස් එකෙන් එළියට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඇම්පියර් 20 හෝ 32 සිඟිති පරිපත්තිය නිරල සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. සජීවී අග්‍රය උදාසීන අග්‍රය න්‍යූට්‍රල් එකට සම්බන්ධ කරලා තියෙන න්‍යූට්‍රල් බාර් එකට භූගත අග්‍රය භූගත සම්බන්ධක අර්ත් බාර් එකට සම්බන්ධ කරලා මේක සකස් කරලා තියෙන්න ඕනේ. එහෙනම් ওই විදිහට තමයි මේ දීදව දෙවන් ස්විච් එකක් හරහා මෝටරයකට අවශ්‍ය ගෘහ විදුලි පරිපථය නිර්මාණය කිරීම සිද්ධ කරන්නේ.